සුබ දවසක් හැමෝටම. අද අපි සයිබටෙක් ඇප් එකේ තියෙන HTML, CSS, JavaScript, ඊට පස්සේ Java මේ කෝසස් වල ඉස්සෙල්ලාම HTML කොටස පටන් ගන්න හදන්නේ. දැන් ගොඩක් කල් මේක දාලා තාම මේ පටන් ගන්න බැරි වුණා වැඩ එක්ක. දැන් අද ඒක පටන් ගමු. ඉස්සෙල්ලාම මගේ ප්‍රොසෙස් එක විදිහට කියන්නේ ටාගට් එක තමයි ඉස්සෙල්ලාම HTML වල බේසික්ස්, ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් එක්ක. ඊට පස්සේ වයර් ෆ්‍රේම්ස් කියලා જાතියක් තියෙනවා, ඒ වයර් ෆ්‍රේම්ස් වලට ගිහිල්ලා ඊට පස්සේ සිම්පල් HTML එකක් හදාගන්න අවශ්‍ය කරන බේසික්ස් ටික කියලා දීලා ඊට පස්සේ එතනින් එහාට දිගටම HTML වල තියෙන තවත් වැදගත් දේවල් සහ ටෙක්නික්ස් වගේ දේවල් කතා කරනවා. ඒකෙදි භාගයක් වගේ යද්දි ඔයාලට CSS කෝස් එක පටන් ගන්න ඕනේ. ඒකෙත් යම් මට්ටමකට ගියාට පස්සේ එතනින් එහාට අනිත් ටිකත් පටන් ගන්නවා. ඒ ඔක්කොම ඉවරනාට පස්සේ සම්පූර්ණයෙන් අපි හොඳ වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරන්න කොහොමද කියලා බලමු. දැන් මේ හැම දෙයකදීම ඔයාලට හැම වීඩියෝ එකක්ම අන්තිමටම ඔයාලට පොඩි එක්සර්සයිස් එකක් දෙනවා. ඒ කියන්නේ කරන්න දෙයක්. ඒක අනිවාර්යෙන් හැමෝම කරන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඇප් එකට මේක මේ කෝස් එකේ වීඩියෝ එක දානවා. දැම්මට පස්සේ ඒකෙදි ඔයාලට ටයිටල් එකත් එක්ක බලා ගන්න පුළුවන් පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් අපි දැන් කියලා දෙන දේවල් එක්ක. ඊට පස්සේ යටින්ම තියෙනවා මේ ඔයාලට ඩිස්කෂන් කියලා කොටසක්. අන්නේ ඩිස්කෂන් එකේදී ඔයාලට දෙන එක්සයිස් එක ඔයාලට කරන්න වැඩක් දෙනවනේ. අන්නේ වැඩේ කරලා ඒකේ ගොඩක් වෙලාවට හම්බෙන්නේ HTML කෝඩ් එකක්නේ. ඒ නිසා ඒ HTML කෝඩ් එක කොපි කරලා ඒ ඇප් එකේ ඒ ඩිස්කෂන් එකට පේස්ට් කරන්න ඕනේ. එහෙම තමයි. එතකොට ඔයාලට ඒකේ තියෙන ප්‍රශ්න මොනවද කියලා ඒ දේවල් ඔක්කොම කතා කරන්න පුළුවන් එතනදී. හරි, දැන් ඉස්සෙල්ලාම අපි බලමු මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට. මේ වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්hari collection of web pages. ඒ කියන්නේ web pages ගොඩක එකතුවක් තමයි මේ වෙබ්සයිට් එකක් කියන්නේ. එතකොට web page එකක් කියන්නේ මොකද්ද? web page එකක් කියන්නේ web server එක අපි ස්ටෝර් කරලා තියෙන මොකක්hari document එකක්. අපිට ඒක web browser එකක් හරහා බලන්න පුළුවන්. මේ web page එකක තියෙනවා ගොඩක් වෙලාවට audios, videos, graphic designs, hyperlinks, ඒ කියන්නේ links මොනවාරි. මේ දේවල් තමයි මේ web page එක එකතු වෙලක් තියෙන්නේ. එතකොට මේ web pages ගොඩක් එකතු වුණාට පස්සේ මේව එකට link වුණාට පස්සේ ඒකට අපි සරලව කියන website එකක් කියලා. දැන් ඊට පස්සේ ඔයාලට මෙතනින් පේනවා internet එකේ growth එක. ඒ කියන්නේ internet එක කොච්චර දුරට population එකත් එක්ක ඊට පස්සේ කොච්චර මේක වර්ධනය වෙලා තියෙනවද කියලා බලන්න. population එකේ 66%, ඒ කියන්නේ population එකේ වර්ධනය වගේ 66%කින් phone news එක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ users ලා phone use කරන එක 66%කින් වැඩි වෙලා තියෙනවා. එතකොට internet use කරන එක 59.5 වලින් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ social media active use කරන ප්‍රමාණය 53% වලින් වැඩි වෙලා තියෙනවා. දැන් ඔයාලට පේනවා මේක ගොඩක් ඉස්සරහට ගොඩක් වැඩි වෙලා තියෙනවානේ. ඒකෙදි ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? දැන් අපි advertisement, ඒ කියන්නේ advertisement එකක් දානවනම් අපි ඉස්සර ගොඩක් වෙලාවට advertisement දාන්නේ TV එකේ දානවා. නැත්තම් කොහේ හරි පාර ගිහලා board එකක් ගහලා හරි දාන එකනේ. නැත්තම් මාරි poster එකක් ගහනවා. දැන් ඔයාලට පේනවා අර වගේ poster එකක් ගහනට වඩා ගොඩක් ලේසියෙන් අපිට මේ internet එක use කරලා අපේ ඕනම දෙයක් advertise කරගන්න පුළුවන්. ඒ නිසා අපිට ගොඩක් පහසුවෙන් මේ දේවල් අපේ ඉන්ටර්නෙට් අපිට ඉන්ටර්නෙට් එක හරහා දැන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපේ වෙබ්සයිට් හරහා අපිට පුළුවන් අපේ මොකක් හරි බිස්නස් එකක් වුණත් ගොඩක් හැමෝටම දැනගන්න, ෂෙයා කරන්න, මේ හැමෝම ගොඩක් යූසර්ලා එකත් එක්ක එකට ගෙන්න ගන්න දේවල් වගේ දේවල් අපිට කරගන්න පුළුවන්. දැන් මේ වෙබ් pages ඒ වගේම ඉන්ටර්නෙට් ගත්තොත් ඉන්ටර්නෙට් එකේ හැම දෙයක්ම ප්‍රොටෝකෝල්ස්, ඒ කියන්නේ මොන හරි නීතිබද්ධතියක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔයාලා දන්නවා අපිට පුළුවන්ද අපි කතා කරනවා සිංහල, අපිට පුළුවන්ද චයිනා වල ඉන්න කාට හරි අපි අපේ සිංහලෙන් යත් එක අදහස් වමව කරගන්න බෑනේ. ඒතර අපි දෙන්නටම මොකක් හරි පොදු ලැන්ග්වේජ් එකක් එක ලැන්ග්වේජ් එකක් දැනගන්නවා අපි දෙන්නට කතා කරන්න. අන්න ඒ වගේ තමයි ඉන්ටර්නෙට් එක හරහත්
හැම කම්පියුටර් එකක්ම හැම කම්පියුටර් එකක්ම ෆෝන් එකක්ම මේ හැම දෙයක්ම එකට ඉන්ටර් කනෙක්ට් වෙන්න බෑ හැම දෙයක්ම මේකට සම්බන්ධ වෙන්න ඕන ඒ දේවල් වලට වෙනම අපිට ප්‍රොටෝකෝල්ස් ඕන වෙනවා මේ හැම දෙනත්නම් එක එක ෆෝන් හදන කම්පැනි එක එක කම්පියුටර් හදන කම්පැනි එයාලට කැමති විදියට කමියුනිකේෂන් කරන්න හැදුවොත් එහෙම ඒ කවදාවත් ඒ හැම කම්පියුටර් එකක්ම එකට එක සම්බන්ධ කරන්න බෑ ඒ දේවල් එක්ක තමයි මේ ප්‍රොටෝකෝල්ස් ඕනලා තියෙන්නේ ඒ වගේම දැන් වෙබ්සයිට්ස් ගත්තොත් මේ වෙබ්සයිට්ස් වලට තියෙනවා වෙනම ප්‍රොටෝකෝල්ස්. ඒකදී ප්‍රධානම ප්‍රොටෝකෝල් එක තමයි HTTP ප්‍රොටෝකෝල් එක. මේ ප්‍රොටෝකෝල් එකෙන් තමයි හැමදේම ගණන් කියලා තියෙන්නේ ටෙක්ස්ට් එකක් නැත්නම් ග්‍රැෆික්ස්, ඉමේජස්, සවුන්ඩ්ස්, වීඩියෝස් මේ දේවල් වෙබ්සයිට් එකක යූස් කරන්න ඕන කොහොමද කියලා තමයි මේ HTTP ප්‍රොටෝකෝල් එක හරහා කියන්නේ. ඒවා කොහොමද හෝම්වර්ක් කරගන්න කියන දේවල්. ඒ වගේම මේ HTTP ප්‍රොටෝකෝල් එකෙන් HTTP රික්වෙස්ට් හරහා තමයි අපි වෙබ්සයිට්ස් වලින් ඉගෙන වෙබ් පේජස් අපි අපේ බ්‍රවුසර් එකට ගෙන්න ගන්න මේ HTTP ප්‍රොටෝකෝල් රික්වෙස්ට් හරහා ඊට පස්සේ අපි දැන් අපේ කම්පියුටර් එකෙන් යවන HTTP රික්වෙස්ට් එකකින් අපි වෙබ් පේජ් එකක් අපි වෙබ් සර්වර් එකකින් අපේ කම්පියුටර් එකට ගෙන්න ගන්නවා ඒ වගේ තමයි මෙතනදී මේ HTTP රික්වෙස්ට් හරහා වෙන්නේ ඒ වගේම දැන් www. ගොඩක් අය මේක දන්නවනේ එවනට මේක වෙන්නේ මොකද්ද කියලා නම් ගොඩක් අය දන්නේ නැහැ. මේ World Wide Web කියන්නේ අර හැම අර වෙබ්සයිට්ස්. මේ දේවල් කොහරි අපි ස්ටෝර් කරලා දෙනවා නේ සර්වර්ස් වල. ඒ වගේ දේවල් ඔක්කොම සම්පූර්ණ කලෙක්ෂන් එකක්. ඒ වෙබ්සයිට් හැමදේම එකතුවක් විදිහට ගත්තොත් එහෙම ඒක තමයි මේ World Wide Web කියලා කියන්නේ. මේ හැම සයිට් එකකම අර ඉස්සෙල්ලාත් කිව්ව විදිහට text pages, digital images, audio files, videos හැමදේම තියෙනවා. ඒතර මේ වෙබ් World Wide Web එක ඇතුලේ තියෙන වෙබ්සයිට්ස් අපිට පුළුවන් ඕනම කම්පියුටර් එකකින් ලැප්ටොප් එකක් ෆෝන් එකක් යූස් කරලා ඇක්සස් කරන්න. ඊට පස්සේ මොකද මේ ඩොමේන් නේම් එක කියන්නේ. දැන් ඔයාලා දන්නවා හැම ගෙදරක්ම ගත්තොත් අපේ ගෙදර ගත්තොත් අපිට තියෙන වෙනම ඇඩ්‍රස් එකක්. ඒ කියන්නේ අපේ ගෙදරට වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවානේ. දැන් ඔයාලා ගෙදර තියෙන ඇඩ්‍රස් එකම තව ගෙදරක තියෙනවද නැහැනේ. එහෙම තිබ්බොත් එහෙම බෑනේ. එතකොට ඔයාලා ගෙදරට එන ලියුමක් සමානට ඒ ගෙදරටත් යන්න පුළුවන්. අන්න ඒවට තමයි මේ යුනික්. ඒ කියන්නේ අපේ ගෙයක් යුනික්ලි ශ්‍රී ලංකාව තුල හෝ ලෝකයේ තුල යුනික්ලි ඩෙන්ටිෆයි කරගන්න තමයි මේ ඇඩ්‍රස් එකක් හම්බෙලා තියෙන්නේ. ඒ වගේම වෙබ්සයිට්ස් එකක් වෙබ්සයිට් එකක් ගත්තොත් මේවටත් තියෙන වෙනම යුනික්ලි ඩෙන්ටිෆයි කරගන්න කියලා ඇඩ්‍රස් එකක්. ඒවට කියන IP ඇඩ්‍රස් කියලා. ඒ වුණාට දැන් මේ IP ඇඩ්‍රස් එකක් කියන්නේ බලන්න ඔයාලා පේනවා මෙතන තියෙනවා 74.125.73.106 අපිට පුළුවන් මේ වගේ IP ඇඩ්‍රස් ටික මතක තියාගන්න. අපිට හරියට මේ අංක තුනක අංකයක්ව ගොඩක් කල් මතක තියාගන්නවා හරි. එහෙම එකේ මේ වගේ මේ අංක ගොඩක් තියෙන මේ ඇඩ්‍රස් එක මතක තියාගන්න බෑනේ. ඒ නිසා තමයි මේ ඩොමේන් නේම් කියන එක අපිට හම්බෙලා තියෙන්නේ. දැන් මේ ඉන්ටර්නෙට් එක තුල හැම වෙබ්සයිට් එකකටම මං කියවන IP ඇඩ්‍රස් එකක් තියෙනවා කියලා. ඒ හැම එකටම එතකොට ඩොමේන් නේම් එකකුත් තියෙනවා. මේ ඩොමේන් නේම් එක IP ඇඩ්‍රස් එකයි දෙකම සේව් වෙලා තියෙනවා වෙනම සර්වර් එකක. අපිට අවශ්‍ය වෙලාවට අපි මේ ඇඩ්‍රස් IP ඇඩ්‍රස් එක හොයාගන්න මේ ඩොමේන් නේම් සර්වර් එකෙන් හරහා. ඒක අපි ඉස්සරහට බලමු කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ මේ IP ඇඩ්‍රස් එක කියන්නේ නියුමරික් ඇඩ්‍රස් එක. ඒ කියන්නේ අංක කීපයක් තමයි මේ IP ඇඩ්‍රස් එක තියෙන්නේ. මේ ඔක්කොම 4 groups of numbers. ඒ කියන්නේ octet ඔක්ටෙට් අට ඔක්ටෙට් හතරකින් තමයි මේ IP ඇඩ්‍රස් එක හැදෙලා තියෙන්නේ. ඔක්කොම බිට්ස් 32ක් තියෙනවා මේ IP ඇඩ්‍රස් එක. ඒ කියන්නේ බිට් 8 කොටස් හතරක් තියෙන්නේ. ඒ කියන්නේ මේ බිට්ස් වල තියෙන්නේ 10. ඒ කියන්නේ බයිනරි කම්පියුටර් එකේ තියෙන බයිනරි විතරයිනේ. ඒක 10 විතරයි මේ වල තියෙන්නේ. මේ තියෙන URL එකක් මේකේ දුවාලි ඉස්සලාම් පේනවා HTTP ප්‍රොටෝකෝල් එක ගැන ඊට පස්සේ www.worldwideweb එක එයාලා කියලා තියෙනවා වෙබ්සයිට් එක තියෙන්නේ මේක කියලා ඊට පස්සේ ඒ වෙබ්සයිට් එක හඳුන්වන යුනික් නේම් එක තියෙනවා දීලා ඒ වගේම මේ වෙබ්සයිට් එක ඇතුළේ තියෙන ෆෝල්ඩර් එකක් තියෙනවා ඒක ඇතුළේ තියෙන ඉන්ඩෙක්ස් කියන HTML එක තමයි දැන් මේ URL එකෙන් අපිට කියන්නේ ලෝඩ් කරන්න කියලා දැන් මේ DNS සර්වර් එක මේ DNS සර්වර් කියන්නේ මොකද්ද DNS කියන්නේ ඩොමේන් නේම් සිස්ටම් මේකෙදි වෙන්නේ අපේ කම්පියුටරෙන් අපි මොකක් ඩොමේන් එකක් ඉල්ලනවා දැන් අපි
අපිට ඕන කියන්නකො www.example.com එක. අපි දැන් අපේ වෙබ්සයිට් අපිට ඕන අපිට ඒකෙම ඕන වුණාට අපේ කම්පියුටර් එක දන්නේ මේ ඩොමේන් නේම් එක මොකක්ද කියලා. ඒ නිසා ඉස්සෙල්ලාම මේක යවනවා DNS server එකට. මේ DNS server එකෙන් බලනවා ඉස්සෙල්ලාම මොකද්ද මේ ඩොමේන් එකට තියෙන IP address එක කියලා. ඊට පස්සේ DNS server එකෙන් ආපහු අපේ කම්පියුටර් එකට එවනවා මෙන්න මේ වෙබ්සයිට් එකේ අදාළ IP එක තමයි මේක කියලා. ඊට පස්සේ අපේ කම්පියුටරෙන් අන්න IP එකෙන් ආපහු ගන්නවා වෙබ් සර්වර් එකට රික්වෙස්ට් එකක් එවන්න. වෙබ් සර්වර් එකේ තමයි හැම කියන්නේ මේ DNS server එකේ නෑන වෙබ්සයිට්ස්. ඒ නිසා IP address එකෙන් යා රික්වෙස්ට් කරනවා වෙබ් සර්වර් එකෙන් මෙන්න මේ IP address එකට අදාළ වෙබ්සයිට් එකේ details එවන්න කියලා. ඊට පස්සේ අන්න දැන් යා එකෙන් එවනවා. ඒ අවශ්‍ය වෙබ් page එකේ අවශ්‍ය හැමද images, text document හැමදේම එවනවා. දැන් ඒ වෙබ් සර්වර් එකෙන් අවශ්‍ය කරන files, media files වලවල් එනවනේ. ආවට පස්සේ අපේ වෙබ් බ්‍රවුසරකින් ඒ ඔක්කොම දේවල් හරි හරි විදිහට ඒ ඕන තැන් වලට දාලා ඒ සම්පූර්ණ වෙබ්සයිට් එක බිල්ඩ් කරනවා. ඒ කියන්නේ දැන් ඔය ඉමේජස් වෙනම ෆයිල් එකක් විදිහට එනවා. ඊට පස්සේ ටෙක්ස්ට් එක වෙනම එනවා. ඊට පස්සේ මීඩියා ඔය ඔක්කොම දේවල් වෙන වෙනම තමයි එන්නේ. අර එකට සම්පූර්ණ ලස්සන වෙබ්සයිට් එකක් එලින්ම එන්නේ. ඒවා ඔක්කොම එකතු කරන්නේ අපේ වෙබ් බ්‍රවුසරකින්. ඒ වෙබ් බ්‍රවුසරකින් එකතු කරලා ඒ ලස්සනට පේජ් එක හදුවට පස්සේ තමයි අපිට පෙන්වන්නේ. ඔය ටික තමයි ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන්නේ. ඊළඟට තියෙන්නේ වයර්ෆ්‍රේම්ස්. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හැමෝම එතකන් දැන් මේ කියලා දුන්න ටික හොඳට බලා ගන්න. ඔයා ඔයාලට කොහොමද වැදගත් වෙනවා මේවා නෙට්වර්කින් වලත් වැදගත් වෙනවා. ඊට පස්සේ හැකින් වලටත් වැදගත් වෙනවා. ඔය IP address ඔය දේවල් හැමදේම වැදගත් වෙනවා. ඒ නිසා ඔගේ දාලා ඩියක තියාගන්න.